ටීවී රසවිත බ්‍රේන් වොෂ් ෂෝ අදත් ඔබ වෙත සමීප කිරීමට අපි සූදානම්. හරියටම 2023 අගෝස්තු මාසේ 7 වැනි සඳුදා ඒ අසම සම ක්‍රීඩිකාව ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙන්න මේ වගේ සටහනක් පළ කරලා තිබුණා. සිංහල, දමිළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම. මම දැන් කියවන්න යන්නේ ඒ සටහනේ සිංහල අනුවාදනය. ස්තුති ශ්‍රී ලංකාව. බලන්න ඇය එහෙමයි පටන් ගන්න. ස්තුති ශ්‍රී ලංකාව. මා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් මගේ ක්‍රීඩා ජීවිතය විදෙස්ගතව දිගටම පවත්වාගෙන යාමට කටයුතු කරමි. මම මේ තීරණය ගන්නේ දැඩි හදවතකින්. කෙසේ වෙතත් මම මේ තීරණය ගෙන ඇත්තේ සුදුසුම කාලයේ බව මට හැඟේ. මෙම විශ්‍රාම ගැනීම පිළිබඳව මම නිල වශයෙන් දැනුම් දීමත් සමග මගේ ආදරණීය ලංකා සගයන් සමග මා බෙදාගත් ප්‍රීතිය මා කිසිදා අමතක නොකරමි. මෙයට ජිනි ජිනි නොහොත් තර්ජනී සිවලිංගම්. මේ ලිපිය ෆේස්බුක් එකේ තිබිලා දැක්ක ගමන් ඇත්තටම මගේ හිතට දැඩි වේදනාවක් දැනුණා. ඒ මොකද ශ්‍රී ලංකා සලකුණ ලෝකයට රැගෙන ගිය අතිදක්ෂ නෙට්බෝල් ක්‍රීඩිකාවකගේ විශ්‍රාම යාමේ පණිවිඩය තමයි ඒ ලිපියේ සටහන් වෙලා තිබුණේ. ඔයා දන්නවද? ඇය තමයි ලෝකයේ උසම නෙට්බෝල් ක්‍රීඩිකාව. අඩි 6යි අඟල් 11ක් උසයි. ඔයාට හිතාගන්නවත් අමාරුයි නේද? ඒ තරම් උස ක්‍රීඩිකාවක් ගැන. ඇය හිටියේ දියුණු යුරෝපීය රටක නෙවෙයි, මේ පුංචිම පුංචි ශ්‍රී ලංකාවේ. අන්න එතනයි සතුට තියෙන්නේ. ඇය කියනවා ළමා කාලයේදී නම් ඇයට ඇගේ ශරීරයේ උස මානසික වදයක් වුණා කියලා. කොහේ ගියත් බොහෝ දෙනා කතා බහ කරන්න ගත්තේ ඇගේ උස ගැන නිසා. සමාජයෙන් ටිකක් වෙන් වෙලා ඉන්න ඇය උත්සාහ ගත්ත කියලා කියනවා. කොහොම වුණත් ඇයට මේ තාක් දුර ගමනක් එන්න උදා වුණේ ඇගේ උස් සිරුරම බව ඇය මහත් අභිමානයකින් දැන් කියනවා. තර්ජනීයව ගමන ඒ තරම් ලේසි පහසු ගමනක් නෙවෙයි. ඇය උපත ලබන්නේ යාපනයේ. ඒ මේ රටේ යුද ගිනිදැල් දරුණු ලෙස ඇවිලෙන කාල සීමාවක. පවුලේ අය සමග තැනින් තැනට පදිංචිය වෙනස් කරමින් ජීවිතය රැකගන්න තර්ජනී විශාල උත්සාහයක් ගන්නවා. මේ නිසාම ඉස්කෝලේ කාලේ ක්‍රීඩාවේ දෙන්නට ඇයට ඉඩ ලැබිලා නැහැ. කෙසේ හෝ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් තර්ජනී නැගෙනහිර විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. ඇයට ඕන වුණේ දමිළ භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියක් වෙන්න. ඒත් විශ්වවිද්‍යාලයට ආවට පස්සේ විවරවුණු අවස්ථාවන් එක්ක ඇය දැල්පන්දු ක්‍රීඩාවට යොමු වෙනවා. එහෙම බාධක රැසක් මැද ආව සාර්ථක ගමනක් ඇයට තියෙන්නේ. ඇය ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා. 2009 ආසියානු දැල්පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා ගන්න ප්‍රබල සාධකයක් වුණේ තර්ජනී. 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරඟාවලියේ බෙස්ට් ෂූටර් හෙවත් හොඳම පන්දු විදින්නා බවට පත්වෙන්නේ තර්ජනී. ඒ වගේම 2019 වර්ෂයේ ඇය ලෝකයේ හොඳම පන්දු විදින්නා බවට පත්වෙනවා. අන්න එහෙම ජයග්‍රාහී ගමනක් ආපු තර්ජනී සිවලිංගම් කියන අතිදක්ෂ දැල්පන්දු ක්‍රීඩිකාව තමයි මේ විදියට විශ්‍රාම දෙවියට ඇතුළත් වෙන්නේ. තර්ජනී, ඔයා හෙට දිනේ දැල්පන්දු පිටිය මත ඉස්සර තරම්ම අපිට දැක ගන්න බැරි වෙයි. අපේ ජාතික කොඩියේ බැජ් එක තියෙන ටී-ෂර්ට් එක ඇඳලා ඔයාගේ තේජවන්ත ශරීරය නෙට්බෝල් පිටිය මත දුව පනිද්දි ඇත්තටම අපේ හිත්වල ඇති වුණේ අභිමානයක්. ඔයා කළේ අපේ රටට මිල කරන්න බැරි මෙහෙය. අපි සදා ණය ගැතියි ඔයාට. ඔයා යන එක දරා ගන්න බැරි දුකක් අපිට. ඒ කමක් නෑ. ඔයාගේ මතකය අමරණීයව ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හිත්වල බොහෝ කාලයක් රැඳී පවතීවි. ඔයාට සුබ අනාගතයක්.